ඔන්න පොල් පැණි හදන්න යන්නේ. මේකට අපිට කුරුම්බ වතුර ඕනි වෙනවා. මම කුරුම්බ ගෙඩියක් අරගෙන ඒක කපලා ගත්තා. ඉස්ලාම් කුරුම්බ වතුර පෙරාගෙන මේකට වඩ පොල් වතුර උනත් ගන්න පුළුවන්. කුරුම්බ වතුර මිලිලීටර් 250ක් වගේ තමයි ගන්න පුළුවන් උනේ එක ගෙඩියකින්. අවඩ පොල් වතුර මැනගන්න බැ මෙෂින් කප් එකක් නැත්තම් ඩිජිටල් ස්කේල් එකක් වුණත් භාවිත කරන්න පුළුවන්. මග ළඟ තියෙන මෙෂින් කප් එක මිලිලීටර් 100 ඉඳන් 250 මැන ක්‍රමාංකණය කරලා තියෙන්නේ. අවඩ ඩිජිටල් ස්කේල් එකෙන් බලනවා නම් ග්‍රෑම් 250ට මිලිලීටර් 250 සමානයි කුරුම්බ වතුර. මේ පෙන්වන්න යන්නේ කුරුම්බ වතුර මිලිලීටර් 250 ඩිජිටල් ස්කේල් එකේ ග්‍රෑම් 250ට සමානයි කියලා. ඔයාට පුළුවන් ඩිජිටල් ස්කේල් එක නිවැරදියි දැනගන්න පහත තියෙන ඩිස්ක්‍රිප්ෂන් වල ඇති ඩිජිටල් ස්කේල් වීඩියෝ ලින්ක් එක ක්ලික් කරන්න. ඩිජිටල් ස්කේල් එකේ තියෙන ට්‍රේස් ටයා කියලා බටන් එකක්. ඒක ඔබලා වාට පුළුවන් සීනි ටික ග්‍රෑම් 100ක් මැනගෙන කවලම් කරගන්න. හරි ලේසියෙන් කරන්න. හරි දැන් හොඳින් දිය කරගන්න. දිය කරගෙන මේක රත් කරන්න ඕනේ. දැන් කුරුම්බ සීනි මිශ්‍රණය හොඳින් රත් කරලා පදමට උණු කරගන්න ඕනේ. දැන් ටිකක් වැඩි ගින්දරේ කුරුම්බ සීනි මිශ්‍රණය රත් කරගන්න. දැන් මේ පෙන්වන්න යන්නේ පෙනි රත් කරගන්න ඕනි පදම. නූලක් වගේ එන්න අන්තිම බිඳුව වැටෙන්න හැටි බලන්න. පදමට ආවා. ඔන්න අපි පවල් පැණි හදලා ඉවරයි. එක කුරුම්බ ගෙඩියකින් මිලිලීටර් 180 බෝතලයකට වගේ පවල් පැණි හදා ගන්න පුළුවන් වුණා. බොහොම ස්තුතියි මේ වීඩියෝ බලුවට. සුබ දවසක්.